අයිබෝවන් පැතගිය තැතකේන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න මම ප්‍රසාදී නිබන්තිකා විජේරත්න ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත පරිපූර්ණක සෞඛ්‍ය සේවා වර්ජනය වහා තිරුවන්නේයි කොළඹ දිසා අධිකරණයේ නියෝගයක් ශ්‍රී ලාංකික උපාධි ධාරිණියක් ඕස්ට්‍රේලියාවේදී අබිරහස් ලෙස මියයයි වනාලි ප්‍රහාරයකට විරෝධය පා අනුරපුරයේ උද්ඝෝෂණයක් රථවාහන දහවණයටත් බාධා සිරියාවේ සාමසාධක බටීන් ඉස්ලාමීය සටන්කාමින් විසින් ප්‍රාණඅපයට ගැනීම එක්සත් ජාතීන් හෙළා දකි පරිපූර්ණක වෛද්‍ය සේවක නිලධාරින්ගේ වැඩ වර්ජනය වහම අත්විඳුන ලෙස නියෝග කරමින් කොළඹ දිසා අධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ රෝගික ගුණකල පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී ඒ අනුව ලබන මාස 12 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිසා විනිසුරු සුජාතා අලහපිරු මහත්මිය පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකෙන්ගේ වර්ජනය අත්විඳුන ලෙස මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් පරිපූර්ණක වෛද්‍ය සේවා නිලධාරින්ගේ වැඩ වර්ජනය අද සිවුන දිනටත් ක්‍රියාත්මක වූ අතර මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත් වුණා. දවසේ පුවත උසස් වී මැතුළු ඉල්ලීම් 6ක් මුල් කර ගනිමින් පරිපූර්ණක වෛද්‍ය සේවයට අයත් වෘත්තින් 5ක කාර්ය මණ්ඩලය මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ පසුගිය 26 වෙනිදා. මේ හේතුවෙන් දිවයිනේ ශික්ෂණ රෝහල් 18ක පළාත් මහ රෝහල් 54ක සහ දිස්ත්‍රික් රෝහල් 300ක සේවා කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද දහවල් පරිපූර්ණක වෛද්‍ය සේවා වෘත්තීය සමිතිය එකමුතුව සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. වැඩ වර්ජනයේ නිරත වෘත්තීය සමිතිය පැවසුවේ එහිදී තමන්ට පිළිගත හැකි විසඳුමකට එළඹීමට නොහැකි වූ බවයි. මේ අතර දින 4ක් පුරා ක්‍රියාත්මක වැඩ වර්ජනයේ හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී ඇතුළු ප්‍රතිකාර කටයුතු වලටද අදත් දැඩි බාධා එල්ල වුණා. පාන්දර 4:00 මාරේ ආවා. දැන් ආන් ඉඳගෙන බලන්න. ඉහළ නිලධාරි කිසි දෙයක් කරන්නේ නැහනේ. හිරිහැරේටපත් දෙන්න දුප්පත් මිනිහා විතරනේ. වර්ජනයේ හේතුවෙන් පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර කටයුතු වලටද දැඩි බාධා එල්ල වැති අතර අදත් රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටියා. මම ලේකක් දෙන්න ආවේ උදේ පාන්දර 5යි එනකොට. තවන්න නැකව කවුරුවත් නැහැ. ඒක හින්දා තමයි ආන්තිලා ඉන්නේ. ඕනෑකම පුදුරුවේ ඉඳලා එන්නේ. අලි කොටි වලාසු මැද්දේ කෙහෙල් ගස් ඉවරයි. ඇයි මේ මතරන ලෙට්ටු මේ මතරන කරන්නේ? නේවාසික සහ බාහිර රෝගී ප්‍රතිකාර සඳහා රෝහලේ වෛද්‍යවරුන් විසින් නියම කරනු ලබන ඖෂධ මෙවන විට ලබා දෙන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසෙල් මගින්. අදත් ඔසුසෙල් ඉදිරිපිට දිගු පොලින් දක්නට ලැබුණා. මේක හරි වැඩක් වෙලා තියෙන හැමදාම ඉස්සෙයි. මේක ගැන ඉතින් බලන්න දෙයියොත් ඉන්නවද දන්නේ නැති. මාතේ පාන්දර 4:00 මාරි ඉඳන් මේ කට්ටිය ඔක්කොම දුක් විඳින්නේ. උදේ 6ට ආවේ පුතාට බෙහෙත්ටි ගන්න කියලා. තවමත් මේ පොලිමේ බෙහෙත්ටි ගන්න විදියක් නැහැ. ඖෂධවේදී නැතුළු පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකයන් අත්‍යවශ්‍ය සේවාවලින්ද ඉවත්ව සිටීම හේතුවෙන් වර්ජනීය ක්‍රියාත්මක කරාපිටිය ශික්ෂණ රෝහලේ ආභ්‍යන්තර ප්‍රතිකාරවලට දැඩි බාධා එල්ලව තිබෙනවා. රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පැවසුවේ රෝහලේ ඖෂධ ප්‍රමාණවත්ව ඇත්තේ තවත් දින 2කට පමණක් බවයි. සැපයීමේ අඩුපාඩු තිබුණාට රෝහලේ ගබඩාවල අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ප්‍රමාණවත් අයුරින් තිබෙනවා. ගබඩාවල යතුරු පරිපූර්ණක වෛද්‍ය සේවයේ නිලධාරීන් අතර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා උපදෙස් දීලා තියෙනවා ක්‍රමවේදයේ භාවිතා කරමින් ගබඩාවල තියෙන බෙහෙත් ද්‍රව්‍ය ලබාගෙන රෝගී සේවයන් සඳහා යොදවීමයි. කෙසේ වෙතත් වර්ජනයේ නිරත ඖෂධවේදීන්ගේ සංගමයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මෙම තීරණය හෙළා දකිනවා. මෙවැනි තත්ත්වයක් යටතේ රෝගී ජීවිත බරපතල විදිහට අනතුරට ලක් වෙනවා. මොකද මේ ඖෂධ ගබඩා තුල තියෙනවා කල් එකුත් තුන ඖෂධ සහ තත්ත්වෙන් බාල ඖෂධ භාවිතයෙන් ඉවත් කිරීම සඳහා. මේ ඖෂධ දැනුමක් සහ පුහුණුවක් නැති උදවිය අතරපත් වීමෙන් මේවා රෝගීන් අතරපත් වෙන්න පුළුවන්. මේක ජීවිත අනතුරට දැමීමක්. මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් අද පස්වරුවේදීත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඇඳවා තිබෙනවා. පරිපූර්ණක වෛද්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රධාන ලේකම් සමන් ජයසිකර මහතා පැවසුවේ තම ගැටලුවට විසඳුම් ලබා නොදුනහොත් වර්ජනය ක්‍රියාත්මක නොවන සෙසු රෝහල්වලද ලබන සඳුදාවන විට වැඩ වර්ජනය ආරම්භ කරන බවයි. රෝහල් 8ක අපි වර්ජනයට කිසිදු නිලධාරියෙක් සහභාගී කරගෙන නැහැ. සෞඛ්‍ය බලධාරීන් සඳුදාවන විටත් මේ සම්බන්ධ විසඳුම් දීම පැහැර හරිනවා නම් අපිට සිදු වෙනවා කණගාටු වෙන්නවත් මෙම වර්ජනයට සම්බන්ධ කර නොගත් රෝහල් වර්ජනයට එක් කරගන්න. එපමණක් නෙවෙයි ජයවර්ධනපුර රෝහලේ පරිපූර්ණ වෛද්‍ය සේවා කාර්ය මණ්ඩලය සඳුදා සිට මෙම වර්ජන ක්‍රියාමාර්ගයට එක්වීමට මේ වන විට තීරණය කර තිබෙනවා.
දෙවෙනපුරා රෝහල්වල ක්‍රියාත්මක පරිපූර්ණක වෛද්‍ය සේවා වර්ජනයේ හේතුවෙන් රෝගීන්ට වඩා සෞඛ්‍ය අමාත්‍යවරයා අසරණ වී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මන්නපිරුම මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළා. දැන් අද වර්තමානයේ වෙනකොටත් පරිපූර්ණක වෛද්‍ය සේවය අද වැඩ වර්ජනයක නිරත වෙලා තියෙනවා. මේකට විසඳන්න ඉන්නවා ඇමතිවරු 11 දෙනෙක්. නමුත් මේ ඇමතිවරු එක්කෙනෙක්වත් ගිහිල්ලා ඒ අයලා නායකත්වයක සාකච්ඡා කරනවද? නැහැ. ඇමතිවරු මොකද කරන්නේ? මාධ්‍ය නිවේදන නිකුත් කරනවා. රෝගීන් හරි අසරණයි එන්න වැඩ කරන්න. ඕක කියන්න ඇමතිවරු ඕනිද? වැඩට එන්න කියනවට වඩා මේ වැඩ වර්ජනය කරන්නේ ඇයි? මේකට විය යුතු විසඳුම් මොනවද? කියලා ඒ අයත් එක්ක සාකච්ඡා කරලා මේක 100%ක් නෙමෙයි. පුළුවන් දේ කතා කරලා මේක විසඳන තත්ත්වයකට යන්න ඕනේ. මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා අද ආණ්ඩුවේ කෙනෙහිලිකම් වලට මැදි වෙලා ඉන්නේ. මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා අද ලෙඩ්ඩුන්ට අඩිය අසරණයි. ඉතින් එතුමා අසරණ වෙලා ඉන්නේ නැද්ද? එතුමා ඉතින් ආයාචනය කරන එක සමහරට නිවැරදි වෙන්න පුළුවන්. මොකද මමත් අසරණයි මේක ඇතුලේ ඉන්න ලෙඩ්ඩුත් අසරණයි එළියේ ඉන්න අනේ කරුණාකරලා වැඩට එන්න කියන එක සමහරට එතුමාගේට වෙලා තියෙන දේ වෙන්න පුළුවන්. जनता विमुक्ति पेरमुने नियोजित नदपास्तुर्वे मेतिवरण कुमसार सुरया समग साकच्चा कला ए ऊवपला सभा मेतिवरणे पिलिमदवाय जनता विमुक्ति पेरमुने नायक अनुरकुमार दिसानायक महतायतुलु नियोजित पिरिस मेतिवरण कुमसार सुरया हमुने अदपास्तुरु तुनट पमन ए राजगिरिय पिहिटी मेतिवरण महालेखम कार्यालयदी मेतिवरण कुमसार सुरया समग पेवती साकच्चाव पे दिकट आसन्न कालयक पेवतुना ऊव पला सभा मेतिवरणेदि राज्य दीपल राज्य निलधारी उपयुक्त गणिम वर्धने विलातिबिनवा तव दुरटा मेम तत्व वर्धने विनम हेरुकोट समनवन तत्व पेन्नुकम पलाट आंड पार्श्व विसी विविध मेरखंडयम गेन्वीन जनता बीयवेदी मट लक्रमीतिबिनवा मेम तत्व पिलबंध दीर्घ लिप मेथन कुमसार सुरट पिन्वा दिन लभुवा मेम प्रचंडकारी तत्व वर्धने वीम अनिवार्यम विलखीत कारण बोट पत्तिबिनवा मेथुवर कुमसार सुरय विसी प्रकाशित पत्कर निधा साधारण मेथुवर्ण पवर्तिम सदा ओट पेवरित बलतल क्रिया मार्ग गण भव अदवन ලංකාවේ බොහෝ පිරිසක් විදේශගතව සේවය නිරත වෙමින් සිටිනවා. ඒ නිසා විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා ඡන්දය ප්‍රකාශයට පත් කිරීම සඳහා අවස්ථාවක් ලබා දිය යුතුයි කියන යෝජනාවක් ඉදිරිපත් කරා. මේ අතර ඌව පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුව දිනවීම සඳහා නිසි වැඩපිළිවෙලක් දියත් කර ඇතැයි ඒකාබද්ධ වෘත්තීය සමිතිය සංධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද මාධ්‍ය හමුවක් ඇඳවමින් කියා සිටියා. ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය, රජයේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් මුද්‍රණ සේවක සංගමය ඇතුළු වෘත්තීය සංගම් නියෝජනය කරමින් නිලධාරින් මීටෙක්ව සිටියා. ඌව පළාත් සභා මැතිවරණයේ ජයග්‍රහණය කරවීම සඳහා වෘත්තීය සමිති ඒකාබද්ධ සංධානය විශාල වැඩපිළිවෙළක් දැනටමත් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉදිරි සති කිහිපය තුළ ගෙවල් ගානේ දැනුවත් කරමින් වැඩ පොළවල් වලට ගිහිල්ලා කම්කරුවෝ වැඩ කරන අය හමු වෙලා ඒ අයටත් දැනුවත් කරමින් ඒ අමිහිරි අතීතයට යන්න නොදී මේ ජයග්‍රහණය විශිෂ්ට ලෙස ලබා ගැනීම සඳහා කම්කරු ජනතාවගේ ශක්තිය මේ මැතිවරණයට එකතු කරන්නයි වෘත්තීය සමිති ඒකාබද්ධ සංධානයේ තීරණය කළා තියෙන්නේ. මොනරාගල දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන තත්වයක් දක්නට ඇති බව කැෆේ සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කළේ මොනරාගල පැවති මාධ්‍ය හමුවකදී. මැතිවරණ නිරීක්ෂකයන්ගේ මෙම චෝදනාව මැදෙත් මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රචණ්ඩ ක්‍රියා අවසන් වී නැහැ. ඌව පළාත් සභාවට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟවදන උදේ කුමාර මහතාගේ පක්ෂ කාර්යාලයට මෙලෙස ප්‍රහාරයක් එල්ල වී තිබුණේ ඊයේ රාත්‍රියේයි. ඔක්කම්පිටිය 17 හමාර ප්‍රදේශයේ පිහිටි එම කාර්යාලයට සඳහනේ ආධාරකරුවන් පිරිසක් පැමිණ පහර දුන් බව උදේ කුමාර මහතා සඳහන් කළා. මේ අතර මැතිවරණ නිලධාරීන් මොනරාගල ඔක්කම්පිටිය ප්‍රදේශයේ පිහිටි නීති විරෝධී ප්‍රචාරක පෝරු ඉවත් කළේ මේ ආකාරයෙන්. ඊට පොලිස් ආරක්ෂාවද සපයා තිබුණා. ඊයේ මොනරාගලදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ එම දිස්ත්‍රික්කයේ නීති ආධිපත්‍ය බිඳ වැටි ඇති බවයි. පහුගිය දින 4ක කාල සීමාව තුළ සිදුවීම් ගත්තම පළවෙනි දවස ප්‍රහාර ගණනාවක් මොනරාගල බිබිල මාර්ගයේ තියෙන පක්ෂ කාර්යාලවලට එල්ල වුණා. මේ ක්‍රියාකාරකම් සඳහා ගෙවිච්ච කාලය පැය 6කට ආසයි. මේ කාල සීමාව තුළ මේ ප්‍රහාර එල්ල කරපු කණ්ඩායම් ඉතාම නිදහසේ මොනරාගල
संचारे कलती है तेनट गिहिल विपक्ष क्रियाकारिके देशपालन पक्ष कार्यालय वर्ट पहार दीम सिधु कलती उनरागल डिस्ट्रिक्ट लंका अनेकृत पोलिस स्थान वर्ट वगे 600 सीसी मोटर सैकल तीन दूसरी मकट वैट मे हेम मोटर सैकल आकम मे हेम आर अलू जिपे काकम पैतक तिबीदे मे पय हयाक पलवीन दवसे मे कारण आवरण कर नोहकीम मंगिता महापुलवे मुनरागल डिस्ट्रिक्टे नीति आधिपत्य क्रियात्मक नोयन बवट इत्ताम पहदली साधक ऊव पलाते जनताव दुपत्कले ऊव पलात्सभावे हिटपु पालकिन बव जनता विमुक्ति पेरमुने ऊव पलात्सभा महामति अपेक्षक समंत विद्यारत्न महता पवसनवा ओहु मे अदहस पालकले हिरु टीवी ओस्से ईये विकाशवु बलय विशेष देशपालन वेडसटहनट एक्वेमिन පසුගිය වසර පහේ පළාත් සභාවේ දාපු මුළු සමස්ත යෝජනා වලින් 75%ක් දැම් මේ සුදත් බලගල් මන්ත්‍රීවරයා එක මන්ත්‍රීවරයෙක් කරේ. එතකොට මොකටද මේ පළාතේ ජනතාව ඡන්දෙ දෙන්නේ මේ මන්ත්‍රීවරුන්ට? ඔව් මහමෙතුමාව අහන්න මොකද්ද ඔබේ මේ කණ්ඩායම කලේ කියලා. එතකොට එයා කියන්න පුළුවන් අපි යෝජනා දැම්මේ නැහැ වැඩ කරා කියලා. එහෙනම් වැඩ කරා නම් දුප්පත්කම තියෙන්නේ බෑ. ඌව පළාත මේ තත්ත්වෙට පත් වුණේ නිකම්ම නෙවෙයි. ඒකට මේ පළාත් සභාවේ හිටපු පාලකයෝ වක් කියනවා. ජනතාව දුප්පත් කලේ ඔවුන්. जनता वेनुवेन मेपमन हडन ऐ जनता तोरापत कर गन्नत्ति उज्जोषण वलिन 95% अपि उनाट चंद वलिन 95% अपट ताम नै एक इति विकृतियक् तीनो मेति अपुरि नोगलपीमक् तीनो एतेक वेनस् करन्न ओनि समहारु हितनवा हरकगे बेल्ल कपुवट मास् करे नै नि रटे इति ताम लघु विनाशयक् उन्न नै नि बेल्ल कपला तीने गोडक् देवल वल अध्यापने जले सौख्ये गोडक् देवल वल एहेम दैन मे मेतिवर्ण बहु दिने कति उदलु हसारि बागे बेदागने बेदागने यनवा अपि मोनवा बेदन्न दुसुदेव अपिट एवा बेदन्न नैतत् अपिट तीनो यमक् बेदन्न मतु आरक्षावट तीने දැනුම පමණ අපි දැනුම ටිකක් බෙදුවා දැනුම උදැල්ලක වෙනවා වගේ ගෙවෙන්නේත් නැහැ සාරිය දිරනවා වගේ දිරන්නේත් නැහැ හොරෙකුට හතුරුකට ගන්නත් බෑ දැනුවත් මිනිස්සුන්ට විතරයි සමාජයක් වෙනස් කරන්න පුළුවන් ඉන්නේ අපට නැතත් අපේ දරුවන්ට හරි රටක් හදන්න උවමනාවක් තියෙනවා දැන් අපි පාලනේ බලය ගත්තොත් මොකද අංකයකට තියන්නේ ජනතාවගේ කෑම බීම ටික ආහාර ටික දෙක අධ්‍යාපනය තුන සෞඛ්‍ය ඒවට මූලික තැන දක්වනවා අපේ රටේ කන්න නැහනේ දැන් මේ දවස් රහල් නැහනේ උඩට බොන්න බියර තියෙනවා බොන්න අරක්කු තියෙනවා බොන්න වතුර නැහැ බොන්න බාර් ටික තියෙනවා දැන් අපේ පළාත ජේපී එක මොනවද අපිට කරලා තියෙන්නේ ඡන්ද දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියලා දේශපාලන පක්ෂයක් රටේ තිබ්බේ නැහැ කියලා හිතන්නේ එතකොට රටට මොකද වෙන්නේ කියලා කල්පනා කරන්නේ මේ ජනතා විතුන මේ සමහරලාට අධිවේගී හදන්න ගිය වියදමට වඩා යමක් අපේ අතුණු කෙරිලා ඇති චන්ද්‍රිකා මැඩම් ඉන්නකල් ඩිලන් පෙරේරා හැරෙලවත් බැලුවේ නැති කෙනෙක් ගැන හරින් ප්‍රනාන්දු මහත්මයා කියනවා. ඒ කවුද කියලා දැනගනිමු. රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටේ. ලබන මාසේ 21 වෙනිදා එළිවෙනකොට ඌව පළාත් සභාව දිනනවා. ඒක කාටවත් නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. ඒකේ මහයමදී සචින්ද රාජපක්ෂ. එයා හිතාගෙන ඉන්නවා ඇති. එයාට මේ මොනරාගල දිස්ත්‍රික්ක ලියලා දීලා කියලා. අපි එයාට කියනවා මොනරාගලට ඇවිල්ලා හම්බ කරගත්ත සියලු දේ පතාගෙන කරගෙන ආපහු ආපු දිහාකට යන්න ලෑස්ති වෙන්න. විපක්ෂය රූපවාහිනියට ගිහිල්ලා විවිධ චෝදනාන් එල්ල කරනවා. ඉතින් මේ හැම එකකටම උත්තරයක් දෙන්න මට කාලයක් තිබුණේ නැහැ. මට කාලයක් අවශ්‍ය වෙන්නේත් නැහැ. මාධ්‍යයට ගිහිල්ලා උත්තරයක් දෙන්න එයා විවෘත සංවාදවලට මුහුණට මුහුණ රූපවාහිනී විවාදවලට එන්න බයයි. මහා පම්පූරි දේශාබාන මේ උන්නේ ඇයි බය විවෘත විවාදයකට එන්නේ? වැඩි හරියක් දේශපාලට එන්නේ පොකට දන්නවා. එන්නේ හම්බ කරගන්න. මේක දැන් මහජන සේවයක්ද? මේක බිස්නස් එකක්ද? දැන් දේශපාලනේ ඉන්නේ මහජන නියෝජිතයෝ නෙවෙයි mantri මුදලාලිලා. ඒ හැදත් මාත් එක්ක මේ දෙහි වෙන්න ගමේ මේ ශාලාවට ඇවිත් තියෙනවා. ඒ පාර මගේ අංකයේ 3 සමන්තගේ අංකයේ 5 මං කිව්වා 3 5 3 5 3 5 98000ක් මනාප දීලා මේ හදතේ පාර්ලිමේන්තු ගියා ඩිලාම් පෙර කියන හදිය චන්ද්‍රිකා මැඩම් ඉන්න කාලේ චන්ද්‍රිකා මැඩම්ට වැඳගෙන වැඳගෙන ලෙව කාගෙන හිටියා චන්ද්‍රිකා මැඩම් ඉන්න කාලේ මහින්ද මහත්තයා දිහා බැලුවේවත් නැහැ චන්ද්‍රිකා මැඩම් ගියාට පස්සේ දැන් මහින්ද මහත්තයා කරවට ගියාගේ සේවක අර්ථසාධක අරමුදල නොතිබුණ හොත් ආණ්ඩුවට මුදල් සොයාගැනීමට තැනක් නැති බව ජේෂ්ඨ අමාත්‍ය ඩියු ගුණසේකර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින්. समस्त लंका राज्य कलमनाकरण सहकार संगमे 55 संवत्सरे सह 33 महासमुलुव अद पेरवरुवे महाजन पुस्तकालय श्रवणागारेदी पवत्तुना ए ज्येष्ठा माते डिव गुणसेकर महतागे सह तवत् वृत्तीय समिति नायकिन रसगगे प्रधानत्वेन अद ईपीएफ एके तीन अरमुदल तमाय लंकावे तीन लोकुम अरमुदल ट्रिलियन एकट वेडिय तीन मे अरमुदल तमाय अद रजे पैत्तट मुदल गन्न उमनावन गन्ने
මේ අරමුදල නොතිබුණා නම් අද මම හිතන්නේ මට මං හිත කල්පනා කරනවා ආණ්ඩුවකට කුමක් තියෙන මුදල් සොයා ගන්න යන කහ තනත් තිබෙන්නේ ඒක ලබා දුන්නේ කම්කරුව සටන් කරලා ඉරගවල්ලල ගෙයලා පොලිස් කූඩුවල ඉඳලා ගුටි ගාලා ඉස්පිරිතාල නැගලා ඒත රාජ්‍ය සේවාවේ ඵලදායකත්වය අඩු වුණොත් රජයේ ආදායම අඩු වුණොත් ඉදිරියේදී රාජ්‍ය සේවාවේ 14 ලක්ෂ රඳව ගන්න කොහොමද කියන ප්‍රශ්නාර්ථයක් ඇති ඒසයි ඉදිරියේදී එක් වෙයිද ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් ඇතුව දැන් සිට කටයුතු කිරීම අවශ්‍යයි. ඒ වගේම තමයි ජනතාව රාජ්‍ය සේවාව පිළිබඳ තිබෙන විශ්වාසය ටිකක් බොඳ වෙලා ගෙන් තියෙන්නේ. ඒකව පිළිගන්න ඕන. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ජේෂ්ඨ අමාත්‍යවරයා ඌවේ නිදහස් පක්ෂ අපේක්ෂකයන්ගේ දේශපාලන දැනුම පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. මේ ඌ පළාත් සභාවේ මන්ත්‍රී දුරාපේක්ෂකයන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රශ්නයක් ගැව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා කවුද කියලා ගත්තුගාමක ඩීඑස් එන නායක කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයන් දන්නේ නැහැ තමන්ගේ පක්ෂයේ නිර්මාතෘවරයා. ඒ මේ උගත්ත පළාත් සභාවට යන පළාත් සභාවේ අමතකම් දරන්නේ නැහැ. දී ගිලිමින් අභිරහස් ලෙස මියගිය ශ්‍රී ලාංකික තරුණියකගේ සිරුරක් බටහිර සිඩ්නි පිටේ කුඩා ඇලකින් සොයාගෙන තිබෙනවා. පොලිසිය සදහන් කළේ සිරුර සොයාගන්න අවස්ථාවේ ගිල වටා සලුවක් ගැටගසා තිබූ බවයි. තිස්හැ විරිදි අමීෂා රාජපක්ෂගේ සිරුර හමු වූයේ ඇය ජීවත් වූ බටහිර සිඩ්නිහි ඇබ්සලූට් වෝටර් ෆ්‍රන්ට් නම් වූ මහල් නිවාස සංකීර්ණයේ පිටුවස තිබියදී. පසුගිය අඟහරුවාදා ඇය රාත්‍රී 7ට පමණ නිවසින් පිටව ඇති වෙළඳසැලට යාමේ අරමුණින්. නමුත් නිවසට පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් මියගිය අමීෂා සමග දිවි ගෙවූ සහෝදරයා සහ පියා ඇයව සොයා තිබෙනවා. ෂාන් රාජපක්ෂට සිය නැගණියගේ සිරුර හමුවන්නේ පසුදා උදෑසන 7:30ට පමණ. අමීෂාගේ සිරුර අනතුරුව මරණ පරීක්ෂණය සඳහා රැගෙන ගියා. She got only few friends because her whole life, like the whole world, is very small, like our family and my closest relative. Amisha Australia-වට පැමිණ ඇත්තේ 2009 වසරේදී. මාල් නිවාස සංකීර්ණයේ CCTV කැමරා 74ක් නිරීක්ෂණය කළ පොලිසිය සඳහන් කළේ ඇය යළි නිවසට පැමිණීමට පෙර කිසියම් චිත්ත පීඩාවකින් පසු ඇති බවයි. තොරතුරු තාක්ෂණ උපාධි ධාරණියක් වන අවිවාහක අමීෂා රාජපක්ෂගේ මරණය ඝාතනයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. හලාවත මුන්නේශ්වරම් ප්‍රදේශයේ පොලිසිය සිදු කළ වැටලීමක් අතරතුරදී ගැටුමක් ඇති වී තිබෙනවා. එහිදී තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ සැකකරුවෙකු මේ වන විට ප්‍රතිකාර ලබන්නේ හලාවත මූලික රෝහලේ. හලාවත මුන්නේශ්වරම් ප්‍රදේශයේ පිහිටි නිවසක අවමංගල උත්සවයකින් අනතුරුව සද්දින ධර්මදේශනා පින්කම පැවැත්වී ඇත්තේ ඊයේ රාත්‍රියේදී. පොලිසිය පැවසුවේ එම ස්ථානයට පැමිණි පිරිස් සුදු ක්‍රීඩාවේ නිරත වන බවට තමන්ට තොරතුරු ලැබුණ බවයි. ඒ අනුව වැටලීම සිදු කළ බව පොලිසිය සඳහන් කළා. කෙසේ වෙතත් එහිදී පොලිසිය සහ එහි සිටි පිරිස අතර ගැටුමක් හටගෙන තිබෙනවා. වළං හොද හොද හිටියේ පාට දඩබිරි ගාලා සද්දය වුණා. මොකද සෙල්ලම් කර කර ඉඳලා ඔයගොල්ලෝ ගහගන්න කියලා දුවල ගිහිල්ලා ඉවරලා කොළපාට බැනියමක් ඇඳලා හිටියා. එයාගේ පප්පෙන් අල්ලලා මං තල්ලු කරා. තල්ලු කරනකොට ඇයි අයියෝ ඔබ මොනවද කියන්නේ? අපි පොලිසියෙන් කිව්වා. මං කිව්වා මගේ මාත්‍යර ගහන්න එපා සර් කියලා. මං දෙනවා මම කොණ්ඩෙන් අල්ලලා මෙතනින් මේ වැට කැල්ලද මම ඕ බෙල්ලුවා. මොන සෙල්ලම් කරාද නැහැ. කාඩ් සෙල්ලම් කරා. හැබැයි සල්ලි නම් මනන්න නම් තිබුණේ නැහැ. සල්ලි ඉතින් ඒගොල්ලෝ කඩවල බිස්නස් කරන කට්ටිය සාක්කුවල සල්ලි තියෙනවා. සාක්කුවල තියෙන සල්ලි තමයි ඒගොල්ලෝ ගත්තේ. ඒගොල්ලෝ ගහලා ළමයි පොලිසියෙන් ගල පිස්තල් එක දික් කරේ. අපි පොලිසිය කියලා කිව්වනම් කවුරු කලබල කරන්නේ නැහනේ. සූදු ක්‍රීඩාවේ නිරත වූ බවට සැකපිට සැකකරවන 6 දෙනෙකු මෙහිදී පොලිසිය අතරංගුටිගෙන තිබෙනවා. ගැටුමින් තුවාල ලැබූ එක් සැකකරුවෙකු සහ උප පොලිස් පරීක්ෂකවරයෙකු ප්‍රතිකාර සඳහා හලාවත මහරොහලට ඇතුළත් කෙරුණා. වන අලි ප්‍රහාරවලට විසඳුමක් ලබා දෙන ලෙස බල කරමින් අනුරාධපුර ශ්‍රාවස්තිපුර මොරගොඩ ගම්වාසීන් අද උද්ඝෝෂණයක නිරත වුණා. ඒ වන අලි ප්‍රහාරයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයෙකුගේ දේහය අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තබා මාර්ගයේද අවහිර කරවෙන්. ගම්වාසීන් මෙම විරෝධතාව ආරම්භ කළේ අද පස්සරු 3ට පමණ. ඒ පසුගිය 27 වෙනිදා වන අලි ප්‍රහාරයක් හේතුවෙන් මිය ගිය සිවුදරු පියෙකුගේ දේහය අද අවසන් කටයුතු වෙනුවෙන් රැගෙන යන අතරතුරයි. අලි වැඩි 50ක් දෙන්න පුළුවන්ද ගොවිය 100කට? මුන් කරන්න බොරුව. එහෙනම් අපි කියන්නේ වනජීවි අධ්‍යක්ෂකවරයා හොත් දේ උසුව. අලියක් මරුවොත් නැත්නම් මූ ඉරේ. මිනිස්සු මරුවොත් මරුවක්ද වෙන්නේ? අයිසක අපි අපි කොයිද කරන්නේ අපි දරුවෝ? පාන්දර රෑනේ දුම මේ වගේ වැඩ දෙනවා. රජේ සේනකන ඔලල ඉන්න පුටුට. අලිය අපි මේක වැඩ කරනවා. මොකද කරන්නේ? ඔකේ කොක් කරපු එක පෙච්චර කලින් නැන්නේ. මව්.
විරෝධතාව හේතුවෙන් අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයේද සම්පූර්ණයෙන් ඇන හිටියා. අනුරාධපුර පොලිසිය මේ ස්ථානයට පැමිණ උද්ඝෝෂකයන්ට ඉවත්වන ලෙස දැනුම් දුන්නද ඔවුන් ඉවත් වූයේ නැහැ. පැය එකමාරකට අසන්න කාලයක් පැවති විරෝධතාව හේතුවෙන් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවුණා. කෙසේ වෙතත් ගිලන් රථවලට ගමන් කිරීමට ගම්වාසීන් එහිදී ඉඩ ලබා දුන්නා. අනතුරු එම ස්ථානයට අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී සමුතු ජීව හෙට්ටිආරච්චි මහතා පැමිණියා. ගැටලුවට විසඳුමක් ලබා දෙන බව සහකාර පොලිස් අධිකාරීවරයා පොරොන්දු වීමත් සමග ගම්වාසීන් දේහයේ අවසන් කටයුතු වෙනුවෙන් රැගෙන ගියා. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ගැබිනි මවුරුන් සඳහා බියලි ආහාර සලාක හා උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා කේතාරාම ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරුණා. මන්ත්‍රීවරයා විසින් සිදු කරන ප්‍රජා සත්කාරක වැඩසටහනක් ලෙසට ක්‍රියාත්මක කෙරුණු මීට ගැබිනි මවුරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා. ප්‍රවීණ සිනමා කැමරා ශිල්පියෙකු මෙන්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකවරයෙකු ඇන්ඩ්‍රූ ජයමාන මහතා ඊයේ ඉතාලියේදී අභව ප්‍රාප්ත වුණා. පිළිකා රෝගයෙන් පීඩා විඳි ඒ මහතා මිය යන විට පසු වයස 71 වන වියේයි. හන්දයා හංස විලක් සුදීලාගේ කතාවාදී සිනමා නිර්මාණ රසකට ඔහු කැමරා කරණින් දායක වී තිබෙනවා. පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක විකාශය වැඩසටහන කරහා තම ගෞරව නාමයට කැරලක් සිදු කළ බවට ප්‍රවීණ රංගන ශිල්පිනි වසන්ති චතුරානි මහත්මිය විසින් පාගුඩ පිහිටි කාන්තාහා ළමා කාර්යාංශයට ඉදිරිපත් කර දී වූ පැමිණිල්ල විභාගය සඳහා අද දිනේ විරුද්ධ පාර්ශවයේ පැමිණ සිටියේ නැහැ. මාධ්‍ය අමතමින් වසන්ති චතුරානි මහත්මිය පැවසුවේ අදාළ පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවට එරෙහිව වන්දි ඉල්ලා තමන් නඩු පැවරීමට සූදානම් බවයි. හපුතලේ ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරයේ සිකුරාදා දිනයක පැවැත්වීමට විරෝධය පළ කරමින් ආණ්ඩු පක්ෂ මුස්ලිම් මන්ත්‍රීවරයෙකු අද සභාවට පැමිණියේ මෙලෙසින්. ප්‍රාදේශීය සභා සභාපති සමන් කුමාර මහතා ඒ සම්බන්ධයෙන් කනගාටුව පළ කර යලිත් එවැනි සිදුවීමක් නොවීමට වග බලා ගන්නා බවද සඳහන් කළා. ඌව පළාතේ ඩිපෝ 10කට නව ලංගම් බස් රථ 100ක් ලබා දීම අද සිදු කෙරුණේ අමාත්‍යවරුනි කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන්. ශ්‍රී ලංකාවේ නීති විරෝධී ලෙස රැඳී සිටින පාකිස්තාන සරණාගතීන් මෙරටින් පිටුවහල් කිරීම නවතාලමින් රිට් ආඥාවක් නිකුත් කරන්නයි ඉල්ලා අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සමක් අද සලකා බැලුණු අවස්ථාවේ පෙත්සම විභාගය ලබන පළවෙනිදාට කල් තබුණා. කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයේ හමුවේ කියා සිටියේ අදාළ සරණාගතීන් අතර මැලේරියා රෝගීන් 17 දෙනෙකු වාර්තා වී ඇති බැවින් එය මෙරට මැලේරියා රෝගය ව්‍යාප්ත වීම පිළිබඳ අවධානමක් මතු කරන බවයි. සිරියාවේ ගෝලාන් කඳුකර ප්‍රදේශයේ එක්සත් ජාතීන්ගේ සමසාධක බටහිර පිරිසක් බලහත්කාරයෙන් සටන්කාමින් විසින් රඳවා ගැනීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිය බලවත් අප්‍රසාදය පළ කරනවා. තවත් සමසාධක බටහිර පිරිසකට එම ප්‍රදේශයෙන් පිටවීමට නොහැකි වන ආකාරයෙන් සටන්කාමින් විසින් වටලා ඇති බවයි වාර්තා වන්නේ. එම සෙබළු මුදා ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරනවා. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලෝ වටා හිරෝ.
සිරියාවේ ක්‍රියාත්මක අල්කයිඩා සංවිධානයට සම්බන්ධ නුස්රා පෙරමුණ විසින් වදවා තබාගෙන සිටින සමසාතික බටේන් 43 දෙනා අතරට ෆිලිපීන සහ ෆීජි ජාතික සබලුන් පිරිසක් අයත්. ඔවුන් කුනේට්‍රා ප්‍රදේශයේදී සරන් කමින් පැහැරගෙන තිබෙනවා. රිවිනියා ප්‍රදේශයේ මෙහිුමේ යෙදෙන තවත් බටේන් 81 දෙනෙකු එම ප්‍රදේශයේදී සරන් කමින් විසින් වටලා ඇති බවයි වාර්තා වන්නේ. සිරියානු සරන් කමින් සහ හමුදාව අතර එම ප්‍රදේශයේ ගැටුම් ආරම්භ වූයේ පසුගිය බදාදා දිනයේදී. මේ වාතාවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක්ද ගැනදවා තිබෙනවා. චීනයේ ගිෂු ප්‍රාන්තයේ සිදු වූ නායෑමකින් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 22 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අතුරුදන්ව සිටින තවත් 8 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. යුරෝපයේ බලා රැගෙන යාමට සකස් කර තිබූ කොකේන් ටොන් 6.5ක වාර්තාගත තොගයක් අතරංගුට ගැනීමට පෙරු ආරක්ෂක අංශවලට හැකි වී තිබෙනවා. ගඩොල් කැට ප්‍රමාණයේ ඇසුරුම් වල දමන ලද එම කොකේන් අඟුරු කුට්ටි සමග සංගවා තිබූ බව පැවසෙනවා. 2011 වසරේ සිට පවත්වාගෙන ගොස් ඇති මෙම ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් 7 දෙනෙකු අතරංගුට ගැනුණා. ඇමරිකාවේ සැන්ඩීගු ජනපදයේ සත්ව උද්‍යානයේ වෙසෙන එමර්සන් නැමැති මෙම ඉබ්බාගේ වයස අවුරුදු 100ක්. කිලෝග්‍රෑම් 205ක් බරින් යුත් මෙම යෝධ ඉබ්බා පසුගියදා සැන්ඩීගු සත්ව උද්‍යානයේ සිට ඔහායෝ සත්ව උද්‍යානය බලා රැගෙනු ලැබුවා. එමර්සන් සිය ජීවිත කාලය තුළ පළවන සහ දෙවන ලෝක යුද්ධ මෙන්ම ඇමරිකානු ජනපතිවරුන් 16 දෙනෙකුගේ දුරකාල පසු කර තිබෙනවා. ගැලපැගෝ සිබ්බන් සාමාන්‍යයෙන් වසර 150ක් පමණ ජීවත් වන බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තීරණාත්මක 3-1 දින තරගය හෙට දබුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. හෙට තරගය පිළිබඳව මාධ්‍ය හමුවකට එක්වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ අතදා බැලීම් වලට වඩා මේ තරගයේ ජය ගැනීමට වැඩි අවධානයක් යොමු කරන බවයි. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු එක් දින තරගයේ කඩලු 4කින් ජය ගැනට පාකිස්තානය සමත් වුණා. ශ්‍රී ලංකාව දෙවන තරගයේ ලකුණු 77කින් ජයගත්තේ තරගාවලියේ නැවතත් සමතත්වයට ගෙනෙමින්. එම නිසා හෙට පැවැත්වෙන 3-1 සහ අවසන් එක් දින තරගයේ ජය ගැනීම කණ්ඩායම් දෙකටම ඉතා වැදගත් වනවා. හෙට තරගයේ ජයගත් හොත් ජාත්‍යන්තර එක් දින කණ්ඩායම් වර්ගීකරණයේ 3-1 ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටත් ශ්‍රී ලංකාවට අවස්ථාවක් පවතිනවා. මෙම තරගයේ පැවැත්වෙන රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සැලකෙන්නේ ශ්‍රී ලංකාවට වඩාත් වාසි සහගත ක්‍රීඩාංගණයක් ලෙසින්. ශ්‍රී ලංකා කණ්ඩායම ඊදී සහභාගී වූ එක් දින තරග 34න් 24ක් ජයගෙන තිබෙනවා. පාකිස්තානයේ සමග දඹුල්ලේදී මීට පෙර පැවති එක් දින තරඟ 6-5ක් ජයගෙන ඇතේද ශ්‍රී ලංකාවයි. දඹුල්ල ක්‍රීඩාංගණයේ තන තීරුව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් දරන්නේ මේ වන් අදහසක්. දඹුල්ලේ තියෙන වාතාවරණය ටිකක් සීතල ගතියක් තියෙනවා. මතන ලොකු හුලඟකුත් තියෙනවා. ඉතින් මේ සීතල ගතියත් එක්ක වේගපන්දු යවන්නන්ට යෝග වෙන්න පුළුවන්. ඉතින් අපි මොන තනතිල්ලේ ක්‍රීඩා කරත් හොඳින් ක්‍රීඩා කරන්න ඕනේ කියලා මම විශ්වාස කරන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන එක් දින තරඟයට එක්ුණේ අතිරේක දඟපන්දු යවන්න එක් සමගින්. මේ තරඟයේදී කණ්ඩායමේ වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තුක් නොමැති බවද මැතිව්ස් මෙහිදී සඳහන් කළා. මම හිතන්නේ ඉතින් අපි අත්අදා බැලීම් මේකේ කරන්න උවමනාවක් නැහැ. මම හිතන්නේ ගිය මැච් එකේ අපි ක්‍රීඩා කළපු විලාශය ගත්තොත් මම හිතන්නේ මං සෑහීමකට පත් වෙනවා. ඉතින් ගිය තරගයේ ක්‍රීඩා කරපු සියලුම දෙනාට මේ තනතිල්ලේ ක්‍රීඩා කරන්න බැරි කමක් නැහැ කියන මම විශ්වාස කරනවා. අපි ලොකු චේන්ජස් කළ යුත්තේ නැහැ කියලා. පොන්දේ වීමේ ඉරියව්ව පිළිබඳ පරීක්ෂණයක ඕස්ට්‍රේලියාවට ගොස් සිටි සයිඩ් අජ්මල් නැවත පැමිණීමත් සමග හෙට තරගයේදී ඔහු පාකිස්තානු කණ්ඩායමට එක්වීමේ වැඩි ඉඩ කඩක් පවතිනවා. ශ්‍රී ලංකා පාකිස්තාන 3-1 සහ අවසන් එක් දින තරගයේ හෙට උදෑසන 10ට ආරම්භ වීමට නියමිතයි. ඒ සමගින් හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.